ශ්‍රීලංකාව සහ බටහිර ඉන්දියාව කොදේව කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී කොදේව කණ්ඩායම පළවෙනි ඉනිමට සියල්ලම දෙවි යනවා. ඒ ලකුණු 253කට ලකුණු 49ක් ඉදිරියෙන් සිටිමුණුයි ඔවුන්ගේ සියල්ල දෙවි යන්නේ. පළවෙනි දෙවන දිනයේ අවසානයේදී කොදේව කණ්ඩායම ලකුණු 69යි කඩුලු 1යි පන්දු 30ක් තුල ඔවුන්ගේ ඉනිම අවසාන වන විට පන්දු 104යි ලකුණු 253ක් බවට පත් වෙනවා. පන්දු 74කට වගේ ප්‍රමාණයකට මුහුණදී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වී තිබෙනවා. කඩුලු 9ක් දෙවි ගොස් තිබෙනවා. මේ විශේෂම කාරණේ තමයි ශ්‍රී ලංකාවට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටිමුණුයි ඔවුන්ගේ සියල්ල දෙවි යන්නේ. එය තරමක් ශ්‍රී ලංකාවට අවාසියක්. දැන් ඒ ලකුණු 49 ලබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ දෙවන ඉනිමේදී ඔවුන්ට ජයග්‍රහණයක ඉලක්කයක් ලබා දීමට කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ගාල්ල තනතිල්ලේ තුන්වන දිනේදී දකින අධික දඟ කැවීම ඒ තරම්ම දුටුවේ නැහැ. යම් යම් අවස්ථාවලදී පන්දු යවන්නන්ට හිතකර වූවත් බොහෝ විට පිටිකරුවන් තරමක් ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙන ආකාරයකුත් පෙනී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමට එයයි අපහසු වුණේ ඔවුන්ගේ ඉනිම සියල්ලම දබා ගැනීමට ඉතාම ඉක්මනින්. බලාපොරොත්තු වූ පරිදි සියල්ල ඉක්මනින් දබා ගැනීමට නම් හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තනතිල්ලේ සහය වෙනදාට වඩා යම් මට්ටමක අඩු ප්‍රමාණයක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක් මෙම ටෙස්ට් තරඟයේදී තිබෙනවා. කෙසේ වෙතත් දක්ෂ පන්දු යැවීමක් සිදු කරා රමේෂ් මෙන්ඩිස් පළමු පෙළ තරඟවලදී යැවූ හොඳම පන්දු යැවීම විදිහට තමයි මේ සඳහන් වන්නේ. මීට පෙර ඔහු පළමු පෙළ කිසිදු තරඟයකවත් කඩුලු 6ක් ලබාගෙන තිබුණේ නැහැ. ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයකදී ලකුණු 70වල කඩුලු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දු 34යි පන්දු 2කදී විශිෂ්ට පන්දු යැවීමක් ඔහු සිදු කරා. ඊට අමතරව ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59කට කඩුලු 2ක්, ලසිත් තැඹුල්දෙනිය ලකුණු 94කට කඩුලු 2ක් දබා ගැනීමට සමත් වුණා. කොදේව කණ්ඩායමේ නායකයා ලකුණු 72ක් ලබා ගත්තා. ඔහු තමයි වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නේ. බ්ලැක්වුඩ් ලකුණු 44කට දෙවි ගියා දෙවන දිනේදී. ඊට අමතරව නොදෙවි මේයස් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා. බෝනත් ලකුණු 35ක් ලබා ගත්තා. මේ කොදේව් ක්‍රීඩකයන් ආරක්ෂාකාරීව කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉනිම ගොඩනැගූ ආකාරයක් පෙනී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි තරගයේදී පන්දු යවන්නන් දැක්වූ සුවිශේෂී දක්ෂතා දැක්වීමට තරමක් හැකියාව ලැබුණාද යන්න ප්‍රශ්නයක් ඉතිරි වී තිබෙනවා. ඒ තනතිල්ලේ ස්වභාවය අනුව විය හැකි. එසේ වෙතත් තරගයේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වීමට පුළුවන් බොහෝ දුරට. වර්ෂාවෙන් බාධා ඇති වුණේ නැහැ තුන්වන දිනේදී. තව දින දෙකක් තිබෙන නිසා බොහෝ විට මෙම තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.